දත්තල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටින් තහවුරු වූ දෙවැනි ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සමාජිකයින් 8 දෙනෙකු ඊයේ රාත්‍රියේ අංගොඩ බොවනරෝග විද්‍යායතනයට ඇතුල් කර තිබෙනවා. උණ හිසරදය හා කැස්ස යන කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඇති වූ සැකය මත ඔවුන් මෙලෙස රෝහල්ගත කර තිබුණා. රෝහල් ගත කළ පිරිස අතර කුඩා ළමුන් 4 දෙනෙකුද සිටින අතර එම සියලු දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. කොළඹ ප්‍රදේශයේ ඔවුන් පදිංචිව සිටි නිවසද මේ වන විට නිරෝධායනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වගේම අපි ආශ්‍රය කර අය පිළිබඳවත් එහෙනම් සමග යම් කිසිකට ගැටුණු අය මේකට කන්ටැක්ට් කෙරී ඉන්නතන ආශ්‍රිතයින් පිළිබඳ සොයා බැලීම අපි පවුලේ අය පමණක් නෙමෙයි ඔහු ඒ දිනවල කියපු වඩු විල දීගත් ස්ථානයක් වෙන්න පුළුවන් නැත්නම් විදේශිකයන් සමග කියපු ස්ථාන වගේ ලවස්ස පුස්තාන සමග කතා බහ කරපු ඔහු ආශ්‍රය කරපු දවල් කාලී රාත්‍රී කාලී ඔහු ගමන් ගත් ස්ථාන පිළිබඳව ඒ හැම තැනකම ඉන්න ආශ්‍රිතයන් කෙරෙහි අපි දැන් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. සෞඛ්‍ය අධිලධාරීතුමා ප්‍රාදේශීය වසංගතයේ විද්‍යාඥයෝ ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රදේශයකට ඔවුන් මේ ස්ථානවලට අපි මේ වන විට යවලා තියෙනවා. ඒ ක්‍රියාවලිය අපි දෙවනි ලෙඩාගෙත් ඔහු කොළඹ ප්‍රදේශයේ ඔහුගෙත් නිවස යවත මේ වන විට අපි ඒ රාත්‍රියේ ස්වැබැලීමක් සිදු කරා. ඒකට දැන් මේ වන විට ඒ අවට හිටපු ඒ නිවස්වල රෝග ලක්ෂණ තිබුණු අයත් රෝහල් වෙත යොමු කරා. මේ අතර හෙට සිට ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයේ සිට මගින් මෙරටට ගෙන ඒමෙන් වළකින ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ගුවන් සමාගම් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව හෙට සිට දින 14ක කාලයක් අදාළ රටවල සිට මෙරටට මගින්ට පැමිණීම තහනම් වනු ඇති. මේ අතර තාවකාලිකව විදේශ රටවලින් පුද්ගලයන් පැමිණීම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය ආයතනය රජයෙන් ඉල්ලා සිටිනවා. අපි සාමාන්‍යයෙන් සංචාරකයෙක් ගත්තම එයාට රටගෙන පෙන්නන්න අපි යනවා විවිධ තැන්වලට. සබාලාට අපි යනවා දුප්පත් ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර කොහොමද පිලිස්සු කන බොන හැටි ඒක පෙන්නනවා. ඊට පස්සේ අපි එයාට වැව් ආශ්‍රිතව ගිහිල්ලා ඒව පෙන්නනවා. ස්පයිස් වගේ ඒවා ගත්තොත් ඒවා කොහොමද කෙරෙන්නේ කියලා පෙන්නනවා. ඊට පස්සේ පාරේ යනකොට සතෙක් දැක්කොත් ඒක නවත්තලා ඒක පෙන්නනවා. ඒ වගේ තැනකට නැවතුනොත් තව ලංකාවේ මිනිස්සු එතනට එකතු වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒ සංචාරකයාට කොරෝනා තියෙනවද, එයාගෙන් අනිත්‍යයට බෝ වෙයිද කියන එක අපි දන්නේ නැහැ. ඒකෙ හින්දා තමයි අපි දැන් යෝජනා ඔක්කොසෙන් රජයට කියන්නේ අඩුම ගානේ මාස දෙකකටවත් මේ සංචාරකයන්ගේ පැමිණීම නතර කරන්න. අපිට ඒක බඩට වදිනවා. අපි සංචාරක මාර්ග උපදේශකයෝ හැටියට ජීවත් වෙන්නේ මේ කර්මාන්තයෙන්. පිටරට ඉඳලා එන විදේශිකයෝ විතරක් නෙමෙයි ලාංකිකයෝ පවා අපිට පොඩ්ඩක් සීමා කරගන්න පුළුවන් නම් මේ කාලේ මං හිතන්නේ ඒක හොඳයි. මේ සංචාරක ශේත්‍රයේ ඉන්න සෑම පුද්ගලයෙක් දිහාම වපරැහෙන් බලන වටාපිටාවක් දැන් ගොඩනැගෙමින් පවතිනවා. ඒක අති භයංකාරයි. මොකද මේ හැමෝම කොරෝනා වාහකයෝ නෙමෙයි. ඒ නිසා මේක බොහොම නියපොත්තෙන් කඩන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙන. පොරොවෙන් කපා ගන්න තියාගන්න එපා. මේ අතර මෙරට වැඩ බලන චීන තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතර හමුවක් ඊයේ පස්වරුවේ චීන තානාපති කාර්යාලයේදී පැවැත්තුණා. එහිදී මෙරට තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ හොත් එය මැඩ පැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දීමට චීන රජය සූදානම් බව වැඩබලන තානාපතිවරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව එහි පළමු අදියර යටතේ සායනික මුහුණු ආවරණ 50,000ක් හා සායනික ඇඳුම් කට්ටල 1,000ක් ලබා දුන්නා. මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතනවල කාර්ය මණ්ඩල සමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි පළමු වැඩසටහන ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෑම ආයතනයකම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය සැලසුම් සහගත විධිවිධාන සලසා ඇති බැවින් රටේ කිසිදු පුද්ගලයෙකු අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ සාමාන්‍ය ජන ජීවිතයට බලපෑ හැකි කිසිදු තත්වයකට රජය ඉඩ තබා නොමැති හේයින් කටකතාවලට හසු නොවන ලෙසයි. විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් ඉතා ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ නිරෝධායනය කෙරෙන අතර සියලු ආසාදිතයින්ට නියමිත ප්‍රතිකාර ලබා දීමට පහසුකම් සලසා ඇති බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට රැවටී සීමාව ඉක්මවා භාණ්ඩ මිලදී ගැනීම වැනි ක්‍රියාවල නිරත වීම අවශ්‍ය නොවන බව යුද හමුදාපති ලුතුතැන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ අවස්ථාවේදී අපිට වාර්තාවනු ලබනවා මහජනතාව විශාල වශයෙන් සුපර් මාකට් නැත්නම් කඩවලට ගිහිල්ලා මේ අවස්ථාවේදී බඩු ගන්න උත්සාහ කරනවා කියලා. ඉතින් මේ සුපර් මාකට් වල සහ කඩවල සාමාන්‍යයෙන් අවශ්‍ය දිනකට දෙකකට අවශ්‍ය
ඔවුන් දන්නවා මහජනතාව ගන්න ක්‍රමවේදය. ඒ අනුව තමයි බඩු රැස් කළ තියෙන්නේ. එක පාට මේ ආකාරයෙන් විශාල වශයෙන් විශාල පුද්ගලයන් එක දිනකදී ගන්න ගියාම ඒ සුපර් මාකට් වල කඩවල බඩු ඉවර වෙනවා. එතකොට හිතනවා මේ බඩු හිඟයක් වෙනවා කියලා. ඉතින් මේ අනවශ්‍ය මේ තැති ගැනීමක් ලක් කළ බව අතිගරු ජනාධිපති එවැගේම අපේ සන්නද්ධ සේනාධි නායකයා මට මේ අවස්ථාවේ දැනුම් දෙන්න කියලායි කිව්වා. ඉතින් එහෙම බඩු හිඟයක් එන්න හේතුවකුත් නැහැ. කවුරු හරි කියලා තියෙනවා මම හිතන්නේ ගෙවල් වල නිරෝධාන කටුත්තකට යොදවනවා කියලා. ඒ වගේ දෙයක් හින්දා වෙන්න පුළුවන්. ඉතින් එහෙම කිසිම බලාපොරොත්තුවක් රජයේ මේ අවස්ථාවේ එහෙම දෙයක් නැහැ. ඉතින් ඒක හින්දා කිසිදු පුද්ගලෙක් මේ ආකාරයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන ගිහිල්ලා විශාල වශයෙන් බඩු ගන්න උත්සාහ කරන්න එපා කියලා අපි කාරුණිකව ඉල්ලනවා. ඉතින් එහෙම යම් කිසි හදිසි සත්‍යයක් තියෙනවා නම් කලින්ම පෙර දැනුම් දීමක් කරන්න රජය විසින් කටයුතු කරන බවත් අතිගරු ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ඉතින් ඒකින්ද අපි කාරුණිකව ඉල්ලනවා මෙසේ විශාල වශයෙන් කියලා බඩු ගැනීමෙන් වැළකී සිටින්න. මගේ විශ්වාසය මැක්සිස්.